නැගෙනහිර ආණ්ඩුකාරවරයා ඉවත් කරන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේ හරතල් 10 වෙනි බස් රථ දෙකකටත් ගල් ප්‍රහාර ද්‍රෝණ කැමරාවක් ගුවන්ගත කළ රුසියානු ජාතික සංවේදන නිලධාරියෙකු ගාල්ලේදී අතරංගුවට ඉන්ධන හලක් ඉදිරිපිට ක්‍රෝධ රථයක් ගිනි කණේ මොස්කව් රතු චතුරස්‍රයේ යළි දිස් වූ රුසියානු හමුදා බලය අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසා යන හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට ICC දූෂණ චෝදනා පාස්කු ඉරිදා එල්ලෝ මරාගෙන මැන්න ප්‍රහාරයෙන් අනතුරුව කටුවපිටිය දේවස්ථානයේ ඇරඹ වූ ප්‍රථම දේව මෙහෙය ඊයේ පැවැත්තුණා ඒ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාර්නිල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව කටුවපිටිය දේවස්ථානයේ පළමු දිව්‍ය පූජාව ඊයේ පස්වරුවේ පැවැත්වුණා දේවස්ථානයේ එලිමහනේදී මෙම දේව මෙහෙය පැවැත්වුණේ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාර්නිල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් බොම්බ ප්‍රහාරයෙන් තම ඥාතීන් අහිමි වූවන්ද මෙම දේව මෙහෙයට දැඩි වේදනාවකින් එක්ව සිටීම සංවේදී දසුනක් වුණා දේව මෙහෙය දේශනය සිදු කරමින් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාර්දිනල් රංජිත් හිමිපාණන් ප්‍රකාශ කළේ කුමන අභියෝග පැවතියත් වැටේ නොසිට යළි යළිත් නැගී සිටිය යුතු බවයි ආගමක් තියන්නේ ජීවිතය සැපවත් කිරීම ජීවිතයට අර්ථයක් දීමටයි ආගම තියන්නේ ආගම තියන්නේ ජීවිතය විනාශ කරන්නට නෙවෙයි ඒ නිසා ඒ ජීවිතය විනාශ කරපු අයට අපි කියනවා අපි පිළිගන්නේ නැහැ අපි ඔබට ගහන්නේ නැහැ නමුත් ඔබ දෙවියන් වහන්සේගේ මුසාවියට අපි බාර කරනවා මේ කටුව පිටියේ ගම සාන්තුවරයන්ගෙන් පිරුණ ගමක් වෙලා ඉවරයි ඒ නිසා මේ කටුව පිටියේ ජනතාව සහෝදර සහෝදරියනි ශක්තිමත් වෙන්න ඔබගේ දේව විශ්වාසය අඩු කරගන්න එපා මට ඔබට දෙන්න පුළුවන් සහතිකයක් නැහැ නමුත් එක සහතිකයක් මන් තියනවා ඒ මගේ දේව විශ්වාසයයි මම ඔබට කියනවා නැගිට 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 යන්න නැවත නැවත යන්න නැගෙනහිර ආණ්ඩුකාර දුරේන් ඒල්.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙසට බල කරමින් ත්‍රිකුණාමලය කන්තලේ හා සේරුනුවර ප්‍රදේශවල අද හර්තාලයක් ක්‍රියාත්මක වනවා. අප වාර්තාකරුවන් පැවසුවේ හර්තාලය හේතුවෙන් එම ප්‍රදේශවල ජනජීවිතයට බලපෑම් එල්ල වී ඇති බවයි. හර්තාලය පැවති කාලය තුළ ධාවනය වූ බස් රථ දෙකකටද ත්‍රිකුණාමලය සර්දාපුර ප්‍රදේශයේදී ගල් ප්‍රහාර එල්ල වී තිබෙනවා. නැගෙනහිර ආණ්ඩුකාර දුරෙන් ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කරන ලෙසට බල කරමින් ත්‍රිකුණාමලයේ ප්‍රදේශ කිහිපයක අද හර්තාල ක්‍රියාත්මක වනවා. මෙලෙස හර්තාලයේ ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේ කන්තලේ හා සේරනුවර ප්‍රදේශවලයි. නැගෙනහිර සුරැකීමේ සංවිධානය මෙම හර්තාලයේ ක්‍රියාත්මක කරන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. හර්තාලයේ හේතුවෙන් එම ප්‍රදේශවල ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. සියලුම මගී ප්‍රවාහන බස් රථ සේවාවන් ක්‍රියාත්මක නොවන බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. ධාවනය කෙරෙනු බස් රථ දෙකකට ත්‍රිකුණාමලයේ සර්දාපුර ප්‍රදේශයේදී කිසියම් පිරිසක් ගල් ප්‍රහාර එල්ල කර තිබෙනවා. මෙම ගල් ප්‍රහාර වලින් බස් රථ දෙකටම හානි සිදු වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. ත්‍රිකුණාමලයේ සේරුනුවර හා කන්තලේ ප්‍රදේශවල ඇතැම් රජයේ පාසල්ද අද දිනේ වසා දමා තිබෙනවා. එමෙන්ම හර්තාලයේ හේතුවෙන් එම ප්‍රදේශවල වෙළඳසැල් වසා දමා ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ. කෙසේ වෙතත් ත්‍රිකුණාමලය සේරුනුවර හා කන්තලේ ප්‍රදේශවල බොහෝ රජ ආයතනවල වැඩකටයුතු සිදුවනවා. හර්තාලයට සහාය දක්වන පිරිස් ත්‍රිකුණාමලයේ ස්ථාන කිහිපයකදී ටයර් පුළුසා ඇති බවද අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මෙම හර්තාලයේ ක්‍රියාත්මක කරන නැගෙනහිර සුරැකීමේ සංවිධානය පවසන්නේ නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ඉවත් කිරීමට රජය ක්‍රියා කළ යුතු බවයි. ඉතාමත්ම යුක්ති සහගත සහ අහිංසක ජනකොටස්වල ප්‍රතිවිරෝධතාවය අද උතුරලා ගිහිල්ලා තියෙනවා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කේ පුරාම. විශේෂයෙන්ම ද්‍රවිඩ ජනකොටස්වල අපේ සිංහල ජනකොටස්වල විරෝධතාවයයි තාම සාමකාමීව අද පළ වෙනවා. මේක නිවැරදි කරලා දෙන්න කියන එකයි සියලු ජනකොටස් වෙනුවෙන් අපි හඬ නගා අභියෝග කර කියා සිටින්නේ. ආණ්ඩු නැගෙනහිර ආණ්ඩුකාරතුමා මේ දිස්ත්‍රික්කෙන් නැගෙනහිර පළාතෙන් අයින් කර නැතුනොත් ජනතාව මීට වැඩිය පෙළ ගැසෙයි කියලා අපිට සා සුද්ධෙන්ම හිතන්න සිද්ධ වෙනවා. මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය වහම රජයට පවරා ගත යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. එම මහතා මේ අදහස් පළ කළේ අද පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විවාදයට එක්වෙමින්.
The mystery surrounds Batticolo Sara campus. May Vishwavidyalaya Wahama and Wodagandi Gilapigin. Make a Itikaro Kauda, Kata the Kotasin Gila Prashakne. Wahama and Wodagand. Andre Yadada Gatte Natang. May Prashak Visala Prashak Bavata Patri and Odratamura. Andogram Vyastavata Samanda Basava King Missa. When a Basava King. විශ්වවිද්‍යාලය හෝ පෞද්ගලික විශ්වවිද්‍යාලෝ සහතික දෙන විශ්වවිද්‍යාල හැටියට පෙනී සිටින මද්‍රාසා හෝ මොනරාසා හෝ වේවා ඒවා වල වෙන භාෂාවල වලින් ගන්න උගන්වන්න කිසිම අයිතියක් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නැහැ. ඒ නිසා අවදි වෙලා කටයුතු කරන්න නම් මේ වැනෙන උසස් අධ්‍යාපන ඇමතිතුමාගේ වැනෙන ප්‍රතිපත්තිය නවත්තලා පැහැදිලි ප්‍රතිපත්තියක් වහම් ප්‍රකාශයට පත් කළ යුතුයි. මේ දගිරිර පළාත විශ්වවිද්‍යාලය පටන් ගත්තේ පසුගිය රජ කාලේ 2013 පටන් ගත්තේ ඒක පසුගිය රජ කාලේ පටන් ගත්ත දෙයක් අපේ ආණ්ඩුවෙන් පටන් ගත්ත දෙයක් නෙමෙයි. හැබැයි අඩුපාඩුකම් තියෙනවා නම් අපි ඒක හොයලා බලමු. සභානායකතුමා විසින් සභාව නොමග යවීමක් කරනවා. මොකද හේතුව අපේ රජයේ කාලේ එහෙම විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම සඳහා කිසිම අවසරයක් දීලා නැහැ. ඔබතුමාලාගේ උත්තර දෙනකොට උත්තර පටන් ගත්ත දිනේ කියන්නකෝ. මේ සතියේ සවුඳ හලී මැමතුමා මුස්ලිම් විද්වතුන් සමග සාකච්ඡා කළා මදසා අධ්‍යාපන පනත් කෙඳුම් පනක් ඉදිරිපත් කරා. මම හිතන්නේ පසුවදා කැබිනට් එකටත් ඉදිරිපත් කරා. දැන් පාස්කු ඉරිදා ප්‍රහාරයට කලින් තමයි අත්වාසියම මේ කෙඳුම් පත හදන්න පටන් ගන්න තිබුණේ. නමුත් ප්‍රහාරයෙන් පස්සේ තොරතුරු ගලා එන්න ගත්ත මදසා සම්බන්ධ. මදසා 1800ක් තියෙනවා. ඒගොල්ලෝ උගන්වන විෂයමාලා කිසි විදිහකට නියාමණය වෙන්නේ නැහැ. සමහර මදසාවල අන්තවාදයේ උගන්වනවා යනාදී වශයෙන්. දැන් මේ නියාමනයේ සඳහා ඉදිරිපත් වෙච්ච පළවෙනි කෙටුම් පද හොඳයි. ධනාත්මකයි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි නියෝජ්‍ය කතානායක දෙමනේ ඇයි මේ නියාමනය මුස්ලිම් ආගමික කටයුතු සම්බන්ධ අමාත්‍යාංශයට පවරන්නේ? පිරිවෙන නියාමනය වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නම් මද්රසා නියාමනය වෙන්න ඕනෙත් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කියනක මං දැඩිව විශ්වාස කරනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් තරතිරම නොබලා අත්අඩංගුවට ගත යුතු බව පූජ්‍ය අක්මීමන දයාරත්න හිමියන් පවසනවා. උන්වහන්සේ මේ බව සඳහන් කළේ පිටකොටුව දුම්රිය ස්ථානයේ ඉදිරිපිට පැවති නිහඬ විරෝධතාවකට එක් වෙමින්. පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධ සියලු සැකකරුවන් අත්අඩංගුවට ගත යුතු බව පවසමින් කොටුව දුම්රිය පොලිස් ස්ථානයේ ඉදිරිපිට ඊයේ නිහඬ විරෝධතාවක් පැවැත්වුණා. මෙම විරෝධතාවයේ සංවිධානය කර තිබුණේ හෙළයි ජාතික සටන ව්‍යාපාරයයි. මේ රටේ මෙච්චර දැවැන්ත ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙලා තියෙනවා නම් අපි කියන්නේ පල්ලි නෙමෙයි පන්සල් වැරදි කියලා හිතනවා නම් පන්සල් සොයා බැලීමේ කටයුත්ත කරන ඒ වගේම තමයි රටේ හැමතැනම දින කිහිපයක් ඇදෙන නීතිය දාලා වහාම ක්‍රියාත්මක වෙන පරිදි මේ සෑම ගයක්ම සෑම පල්ලියක්ම සොයා බලලා මේවායේ තියෙන අවියාවුද ලබා ගැනීමේ කටයුතු සිද්ධ කරන්න. එතකන් ජන ජීවිතවලට සහනයක් සැනසෙල්ලක් නැහැ. මොකද දවසින් දවස පල්ලි චෙක් කරනකොට ගෙවල් චෙක් කරනකොට පරීක්ෂා කරනකොට මේවායේ ආයුධ මතුවෙනවා. ඒ නිසා මේවා සාමාන්‍ය ආයුධ නෙමෙයි. ඒ නිසා අපි ආණ්ඩුවට ඉල්ලා සිටිනවා මේ වෙලාවේදී මේක සෙල්ලම් කරන්න එපා. නියපොත්තෙන් කඩන්න තියෙන අවස්ථාව කඩා දැමීම සඳහා කටයුතු සිද්ධ කරන්න. මේ අතර ශ්‍රී ලංකා ජාතික ක්‍රිස්තියානි සහෝදරත්ව එකමුතුවද ඊයේ ඒකාබද්ධ මාධ්‍ය හමුවක් සංවිධානය කර තිබුණා. මේ පාසල් සම්බන්ධව අපිට බයක් තියෙනවා. ඊටම පැහැදිලිව අපි දකිනවා පාසල වලට 60යි 100යි 50යි 20යි ඒ විදිහකට තමයි ළමයි යන්නේ. മന്ത്രി කොල්ලොන්ගේ ජීවිත කරනකොට ගැන අපි කල්පනා කරනකොට එයාට ගොඩක් ආරක්ෂාව උත්සාහදරනවා තමන්ගේ ආරක්ෂාව ලබා ගන්න. නමුත් ඊටත් වඩා පොදු ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටිනවා. අවිශ්වාසයේ නිකම් බෝඩ් එකට ගහගත්ත සාජීවනයේ යහපාලනේ මනිකම් බෝඩ් එකක් තුල පමණයි 2015 ඉඳගෙන. ඒ නිසා තමයි මේ සියලු ව්‍යසනයන් වලට හේතුව. අපට ආත්ම විශ්වාසයක් නැතුව ආත්ම ගරුත්වයක් ඇති කරගෙන අද පාරට බහලා යන්න බෑ. එදා ප්‍රභාකරන්ගේ යුද්ධය වගේ ඊට වඩා දරුණු තත්යකට පත් වෙලා තියෙනවා. බයෙන් තමයි ආගමික කටයුත්තක් කරන්න වෙලා තියෙන්නේ. පල්ලි වලත්, කෝයිල් වලත්, පන්සල වලත් තමන්ගේ ආගමික කටයුතු සීමා කරන්න වෙලා තියෙනවා. මේ ශාපය මුන්ට ලැබෙන්න ඕන. කළු ජූලිය වැනි තත්ත්වයක් යලිත් රට තුළ ඇතිවීමට ඉඩ නොතැබිය යුතු බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. මහතා මේ අදහස් පළ කළේ මහියංගනයේ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදියා අදහස් දක්වමින්.
මේ තොරතුරු ඇවිල්ලා තිබුණා. නමුත් මම හිතනවා ඉහළ සමහර නිලධාරි මේ මේවා ආපු කට්ටිය මේක එච්චර ලොකෝට තැකලා නැහැ. මොකද ලංකාවේ මෙවැනි වார்த்தාවන් පෞගිය කාලේ දිගටම හම්බුණා. මොකද නුවර තෙල් දිනිය දිගන සිදුවීමෙන් පස්සේ මෙවැනි දේවල් එයි කියලා විටින් විට ආවා. ඉතින් සමහර ලාට අර බාලගිරි දෝෂය වගේ මේක වෙන්නේ නැහැ කියලා හිතුවත් දන්නේ නැහැ මේ නිලධාරි. නමුත් ඒකෙන් තාමත් අසාවාසනාවන්තද ජීවිත රාශියක් නැති වුණා. ඒ නිසා තමයි මම ඉස්සෙල්ලා මුලින්ම මේ සම්බන්ධයෙන් සංවේදී වෙලා කියන්න ගිය ලෙඩ ඇඳේ හිටපු තාත්තා දැනන් හිටියා පොලිසිය දැනන් හිටියේ නැහැ කියලා. අන්තිමට ඒක වුණේ මම මිනිමෙ වගේ වුණා. ලෝකෙ හැම රටම ගත්තොත් ප්‍රංශය ගත්තත් එංගලන්තය ගත්තත් ඇමරිකාව ගත්තත් මේ රටවල ලෝකෙ තාක්ෂණ හැම එකම තිබිලා මෙවැනි ඛේදවාචකයන් වලට මූල දීලා තියෙනවා. නමුත් අපි රටක් කැරියර මීට වඩා බිහිසුණු යුද්ධයකට මුහුණ දීපු මිනිස්සු. මම හිතනවා මේ වෙලාවේදී අපිට අවශ්‍ය වෙන්නේ සංවර වෙලා බොහොම කල්පනාවෙන් යුතුව කටයුතු කරලා 83 කළු ජූරිය යනකොට කොළඹ ඉන්න දෙමළ ජනතාවට රටේ ඉන්න දෙමළ ජනතාවට කරපු ඒ හිරිහැරෙන් අන්තිමට විශාල කොටි ත්‍රස්තවාදයක් බවට පත් වුණා. පිට රටවලට ඒගොල්ලෝ සංක්‍රමණය වුණා. එහෙන් සල්ලි එවන්න ගත්ත එවැනි දෙයක් අපේ අවට ඉන්න මුස්ලිම් ජනතාවට මේ නොයිතුයි කියන එකයි මගේ අදහස. මොකද සෑම මුස්ලිම් ජනයාම ත්‍රස්තවාදියෙක් නෙමෙයි. මේ සම්බන්ධයෙන් අපි තවත්ම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕනේ. මම විශ්වාස කරන්නේ මගේ දරුවෝ පාසල් යන්නේ මම පොලිසිය නිලධාරීන් රූපවාහිනී කියන දේ අහලා. ත්‍රස්තවාදය කියන එක කොහෙන් එනවද කියලා අපිට හිතන්න බෑ. අපි ආරක්ෂා වීම තමයි සිදුවේ. රට තුල එකම නීතියක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතුවෙමින් පවතින බව එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලන් පෙරේරා මහතා පෙන්වා දෙනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. ලංකාවේ සියලුම ජනතාවට තියෙන්නේ එක අපරාධ නීතියක්. හැබැයි සිවිල් නීතියට යනකොට රටේ සාමාන්‍ය නීතියට අමතරව දේශවලම නීතිය, උග්‍රට නීතිය, මුස්ලිම් නීතිය වෙනස් වෙනස් ආකාරයෙන් බලපාන ජනකොටස් තියෙනවා. දැන් ඒවා එක නීතියක් හැටියට පරිවර්තනය කරන්න ඕනේ කියන ඉල්ලීම දැන් පක්ෂ විපක්ෂ ભેදයෙන් තුරු හැමතැනින්ම එනවා. හැබැයි ඒක මුස්ලිම් ප්‍රජාවගේ එන එක තමයි විය යුතුම. එහෙම නැතුව උඹලා මේ විදිහට හිටපන්, එහෙම නැත්නම් මේ රටෙන් පලයන් කියලා ගර්ජනය කරනක නෙමෙයි දේ. බුර්කාව සම්බන්ධයෙන්ද, කාටි උසාවියේ සම්බන්ධයෙන්ද, එහෙම නැත්නම් මුස්ලිම් විවාහ නීති සම්බන්ධයෙන්ද, විවෘතේ මුස්ලිම් සමාජයේ අර අන්තවාදී වහක් ධර්මයට පිටින් ඇත්ත ඉස්ලාම් ධර්මය පිළිපදින දේශපාලන නායකයෝ, ආගමික නායකයෝ එකතු වෙලා ඒ කියන්න ඕනේ, ඔව් මෙයා වෙනස් කරන්න. එතකොට තමයි ඒ මුස්ලිම් නොවන ජනතාවගේ සිත් සතන් වල විශ්වාසය දිනාගත හැකි වත්. එහෙම නොවුනොත් මේ ප්‍රශ්නයට පිළිතුරක් හොයාගන්න වෙන්නේ නැහැ. මෑත ඉතිහාසයේ ලෝකයේ සියලුම නායකයන්ට ආදර්ශයක් වීමෙන් මල්කම් පණ්ඩිත රජතුමාගේ ඒ නායකත්වය මෙරට ඉන්න සියලුම දේශපාලන නායකයන්ට ආදර්ශයක්. මම දන්නා පුළුවන්ද කියලා මම හිතනවා එතුමාට පුළුවන් නම් ජනාධිපති වෙන්න දැන් ඉන්න ලංකාවේ ඉන්න හොඳම ජනාධිපති අපේක්ෂකයා මල්කම් පණ්ඩිත රජතුමා. මම බය නැතුව කියනවා ඊළඟ සුදුපාර මහත්තයා මට මොන විනය පරීක්ෂෙන් දැම්මද. අප දැන් සූදානම් විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරු හමුවෙමු. ගාල්ල දිවට වෙල්ල තීරේ විදේශීය ජාතිකයෙකු විසින් ඩ්‍රෝන කැමරාවක් යොදා රූගත කරන බවට ගාල්ල වරාය පොලිසියට තොරතුරක් ලැබී තිබුණා. එම තොරතුරට අනුව පොලිස් නිලධාරීන් පැමිණ දිවට වෙල්ල තීරේ රූගත කරමින් සිටි විදේශීය ජාතිකයා සහ ඩ්‍රෝන කැමරාව අත්අඩංගුවට ගනු ලැබුවා. රෙකෝඩ් එකේ විශේෂ දර්ශන එහෙම තිබ්බනේ. මේකේ මුහුදු සීමාව පටයක් නෑ කියලා තිබුණා. මුහුදු සීමාව යා ඉන්න රෙකෝඩ් කරන්නේ ඒකයි. සර්ෆින් කරගෙන තමයි ගියේ. මිනිස අතඩංගුවටගෙන ඇත්තේ 31 හැවිරිදි රුසියානු ජාතිකයෙක්. පොලිසිය පැවසුවේ මෙම පුද්ගලයා පසුගිය අප්‍රේල් 28 වෙනිදා සංචාරක වීසා මත මෙරටට පැමිණ ඇති අතර ඔහු මේ මස 11 වෙනිදා මෙරටින් පිටත් යාමට නියමිතව සිටි බවයි. රුසියානු ජාතිකයා එරට විදුලි සංදේශන ආයතනයක සේවකයෙකු බවද සිදුකනු ලැබූ ප්‍රශ්න කිරීමේදී හෙළිව තිබෙනවා. ගාල්ල වරාය පොලිසිය විසින් අතඩංගුවට ගනු ලැබූ රුසියානු ජාතිකයා සහ ඩ්‍රෝන කැමරාව ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණ හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. පසුගිය පාස්කු ඉරිදා දින සිදු වූ බෝම්බ පිපිරීම් මාලාවත් සමගම මෙරට සංචාරක කර්මාන්තය ආශ්‍රිතව රැකියාවල නිරතව සිටින විශාල පිරිසක් ආර්ථික ගැටලුවලට මුහුණ දී සිටින බව වාර්තා වනවා. මේ ගැටලු පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් හබරණදී පැවැත්වුණා. රට තුළ පවතින තත්ත්වය හමුවේ සංචාරකයන් මෙරටට පැමිණීම අඩාල වී තිබෙනවා. මේ හේතුවෙන් සංචාරක ක්ෂේත්‍රයේ ආශ්‍රිතව විවිධ රැකියාවල නියුතු පිරිස් ආර්ථික ගැටලු රසකට මුහුණ දී සිටිනවා. සීගිරිය සංචාරක හෝටල් සංගමය, හබරණ සංචාරක මග පින්වන්නන්ගේ සංගමය සහ හබරණ ත්‍රිවිල් රථ සංගමය ඇතුළු සංචාරක කර්මාන්තය හා සම්බන්ධ සංවිධාන රසක් මේ පිළිබඳව දැනුවත් කිරීම සඳහා මාධ්‍ය හමුවක් හැඳවා තිබුණා. සාමාන්‍යයෙන් ජීප් රථ 450ක් 500ක් අතර අපි ධාවනය දෙනවා.
සංචාරකයන් ගත්තාම 2500ක් 3000ක් වගේ ප්‍රමාණයක් නිතරම මේ ජාතික වනෝද්‍යාන මින්නේරියේ කවුරුල ජාතික වනෝද්‍යාන සඳහා ඇතුල් වෙනවා. ඒ නිසා දැන් මේ වෙනකොට 100ට එකක්වත් මේ සඳහා සහභාගි වෙන්නේ නැහැ කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මේ ව්‍යාපාරයෙන් ජීප් රථ 750ක් පමණ වෙනකොට එහා යැපෙන අනිකුත් ටික දුරන් සමග ගත්තාම 3000ක ප්‍රමාණයක් මේ ව්‍යාපාරයෙන් යැපෙනවා. අපි ඉල්ලා සිටින්නේ මේ ව්‍යාපාරේ නැවත ගොඩනැගෙන තුරු මේ සියලු දෙනාට ස්ථානයක් ලබා දෙන්න කියලා තමයි. අපේ හොටෙල් 100%ම අපි වහලා දෙන්නේ. ඒ කියන්නේ සංචාරකයන්ගේ පැමිණීම 100%යි. ඒ නිසා අපිට පැහැදිලිව කියන්න පුළුවන් සංචාර කර්මාන්තය හා අනුබද්ධ සියලුම සේවකයන් නම් ගොඩක් හොටෙල් හදලා තියෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික බැංක් වලින් ණය අරගෙන. ඒ කට්ටියට අවුරුද්දක සාන කාලයක් දෙනවා රජය පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ගැටලුවට තියෙන්නේ සමහර පුද්ගලයන් ණය අරන් තියෙන්නේ තමන්ගේ ගේ හදාගන්න. ගේ හදාගෙන තමයි මේ ගෘහස්ත කියන හෝම් ස්ටේ කියන විදියට මේ සංචාර ව්‍යාපාරද කරන්නේ. ඒකට එයාට මේ සහන හිමි වෙන්නේ නැහැ. ඒක විශාල ගැටලුවක් වෙනවා. පුටම් පරිමාණ මේ සංචාර කර්මාන්තය ආරම්භ කරපුවාට මේ සහන ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්. එනිසා අපි ඉල්ලා සිටිනවා පරීක්ෂණයක් කරලා මේ සියලුම දෙනාට මේ සහන ලබා දෙන්න කියලා. මඩකලපුව කලවංචකුඩිහි තේතාවිල් පිල්ලයාර් කෝවිල ඉදිරිපිට ඊයේ රාත්‍රියේ සිදු යතුරුපැදි අනතුරකින් යතුරුපැදිකරු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මේ අතර බිබිල අලුත්වල මාර්ගයේ දහවනේ වූ පෞද්ගලික බස් අතයක් අද උදෑසන අනතුරට ලක්වීමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා බිබිල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවා. බිබිල සිට අලුත්වල දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් අද උදෑසන දොඩම්ගුල්ල ප්‍රදේශයේදී අනතුරකට ලක් වුණා. මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක හා පොල්කසක ගැටීමම අනතුර සිදු වූ බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් 5 දෙනෙකු බිබිල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ මගින් 40 දෙනෙකු පමණ සිට ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ. මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ වීතුරුට බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන් අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් බිබිල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා. මේ අතර කොට්ටාව ඉන්ධන පිරුම්හල අසලදී ඊයේ පස්වරුවේ ත්‍රිරෝද රථයක් හදිසි ගිනි ගැනීමකට ලක් වුණා. මෙම ගින්න මැඩ පැවැත්වීමට ඉන්ධන පිරුම්හලේ සේවකීන් හා ඒ අවට සිටි පිරිස දැඩි උත්සාහයක නිරත වුණා. කොට්ටාව පොලිසිය සැකපල කරන්නේ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද රථය ගිනි කන්නට ඇති බවටයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. කෙසේ ගමුව ඔයේ අනවසරයෙන් මැණික් කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ටාස දූෂණ වර්ධන ඒකකයට හැකි වී තිබෙනවා. හැටන් පොලිසිය පැවසුවේ මෙම සැකකරුවන් මීට පෙරද අනවසරයෙන් මැණික් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන දඬුවම් ලබා ඇති පුද්ගලයන් බවයි. කිසල්ගමු ඔයේ ස්ථාන රසක අනවසර මැණික් ගැරීම් සිදු කරගෙන යන බවට මීට අවස්ථා කිහිපයකදීම හැටන් කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයට පැමිණිලි ලැබී තිබුණා. ඒ අනුව සිදු කළ වැටලීම්වලදී කිසල්ගමු ඔයේ අනවසරයෙන් මැණික් කරමින් සිටි පුද්ගලයන් 2 දෙනෙකු ඊයේ දිනේදී අත්අඩංගුවට ගැනීමට හැටන් කොට්ටාෂ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන්ට හැකි වුණා. නිලධාරීන් මෙම ස්ථානයට පැමිණෙන අවස්ථාවේදීද පුද්ගලයන් පිරිසක් මැණික් කරමින් සිට තිබෙනවා. ඒ අතරින් 2 දෙනෙකු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. මැණික් ගැරීම සඳහා යොදා කරනු ලැබූ උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම උපකරණ සහ අනවසරයෙන් මැණික් කරමින් සිටි 2 දෙනා අද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවයි හැටන් පොලිසිය කියා සිටියේ. උතුරු කොරියාව යළිත් කෙටිතුර මිසයිල අත්හදා බැලීමක් සිදු කර ඇති බවට දකුණු කොරියාවෙන් එල්ලවන චෝදනාව වෙත මෙවන විට ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තරයේ වැඩි අවධානයක් යොමුව තිබෙනවා. ගෙවුණු සතියේදීද උතුරු කොරියාව නව අවි පද්ධති කිහිපයක අත්හදා බැලීම් සිදු කර ඇති අතර ඉන් සතියක් ඉක්මවීමටත් පෙර මෙලෙස යළි මිසයිල අත්හදා බැලීමක් සිදු කර ඇති බවටයි දකුණු කොරියාව චෝදනා කර තිබෙන්නේ. ඒ පිළිබඳ තොරතුරු සමගින් විදෙස් පුවත් දැන්.
පසුගිය සෙනසුරාදා උතුර කොරියාව සිදු කළ නවාවි අත්හදාබැලීමේ අනතුරුව තවත් කෙටිදුර මිසයිල් දෙකක් ඊයේ අත්හදාබලා ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ නිවේදනය කර තිබෙනවා. උතුරු කොරියාවේ පියොංයන් අගනුවර සිට කිලෝමීටර 160ක දුරින් පිහිටි කුසෝ නගරයේ සිට සැතපුම් 260ක දුරක් දක්වා විහිදී යන ලෙස මෙම කෙටිදුර මිසයිල් අත්හදාබැලීම සිදු කර ඇති බවයි විදේශ මාධ්‍ය පවසන්නේ. 2017 වසරේ නොවැම්බර් මාසයේ උතුරු කොරියාව සිදු කළ බැලිස්ටික් මිසයිල් අත්හදාබැලීම් වලින් අනතුරුව යළිත් මෙලෙස අවි අත්හදාබැලීම් වෙත උතුරු කොරියාව යොමු වීම අමෙරිකානු බලධාරීන්ගේ දැඩි චෝදනාවන්ට ලක්ව ඇති බව වාර්තා වනවා. දෙවන ලෝක යුද්ධයේදී ජර්මනියේ නාසි හමුදා පරාජයට පත් කරමින් රුසියානු හමුදාවන් ලද ජයග්‍රහණයේ 74 වැනි සංවත්සරය ඊයේ අති උත්කර්ෂවත් ලෙස රුසියාවේ මොස්කව්හිදී පැවැත්වුණා. රුසියානු ජනපති ව්ලැඩිමිර් පුටින්ගේද සහභාගීත්වයෙන් පැවති මෙම උත්සවයට රුසියානු ආරක්ෂක අංශ සතු බලය ලොවට විහිදුවාලමින් විශේෂ හමුදා පිළපාලියක්ද එක් කර තිබුණා. 13,000කට අධික රුසියානු හමුදාවන් මෙම හමුදා පිළපාලියට එක්ව සිටි අතර ඔවුන් සතු නවීනතම අවි ආයුධ සහ හමුදා උපකරණ රැසක් මෙම පිළපාලියේදී ප්‍රදර්ශනයට එක් කර තිබීමද විශේෂත්වයක් වුණා. අමෙරිකානු ඩොලර් බිලියන 200ක වටිනාකමින් යුත් චීන වෙළඳ භාණ්ඩ වෙත පනවා ඇති තීරුබදු 10%ේ සිට 25% දක්වා අද සිට ඉහළ දැමීමට තීරණය කර ඇති බව අමෙරිකානු රජය නිවේදනය කර තිබෙනවා. කෙසේ වෙතත් මේ පිළිබඳව සිය දැඩි කනස්සල්ල පළ කරමින් චීනය සඳහන් කර තිබෙන්නේ මෙලෙසින් අමෙරිකාවත් චීනයත් අතර වෙළඳ ගැටුම් උත්සන්න කිරීම දුරටී ජනතාවගේ සහ ලෝකවාසීන්ගේ යහපතට නොගැලපෙන බවයි. එබැවින් අමෙරිකාව මෙම තීරණය ක්‍රියාවට නැංවුවහොත් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමට තම රටට සිදුවන බවද චීනය අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් වංචා සහ දූෂණ එකකේ නීති සංග්‍රහය උල්ලංඝනය කළ බවට අද ICCෙන් චෝදනා එල්ල කළා. නුවන් සොයිසාට මීට පෙරද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් දූෂණ පනත උල්ලංඝනය කළ බවට චෝදනා එල්ල වී තිබුණා. මෙලෙස ICCෙන් චෝදනා ගොනුකර ඇත් එක්සත් අරාබි එමීන් රාජ්‍යයේදී පැවති T10 ක්‍රිකට් තරගාවලියට අදාළවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වංචා සහ දූෂණ විමර්ශන ඒකකයේ උපුටා දක්වමින් අද පෙරවරුවේ ICCෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනෙකු වන අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළා. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මෙලෙස අවිෂ්කට සහ සොයිසාට චෝදනා ඉදිරිපත් කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය ක්‍රිකට් පාලක මණ්ඩලය වෙනුවෙන්. නුවන් සොයිසාට මෙහිදී වංචා සහ දූෂණ පනතේ වගන්ති 4ක් කඩ කළ බවට චෝදනා එල්ල කර ඇති අතර අවිෂ්ක ගුණවර්ධනට වගන්ති 2ක් කඩ කළ බවටයි චෝදනා එල්ල කර ඇත්තේ. මෙලෙස චෝදනා එල්ල කළේ පසුගිය වසරේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවති T10 ලීග් ක්‍රිකට් තරගාවලියට අදාළවයි. මීට පෙරද ගෙවුණු වසරේ නොවැම්බර් මස පළමුවෙනිදා සොයිසාට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් මේ තරගාවලියට අදාළව චෝදනා ගොනු කළ අතර ඔහුට එහිදී ක්‍රිකට් තහනමක් පනවන්නටයි පියවර ගත්තේ. මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නට ඊයේ දින සිට දින 14ක කාලයක් අවිෂ්ක ගුණවර්ධනට සහ නුවන් සොයිසාට ICCෙන් ලබා දී තිබෙනවා. කෙසේ වෙතත් අවිෂ්ක ගුණවර්ධන වර්තමානයේ ශ්‍රී ලංකා සංවර්ධන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවෙක් ලෙසද කටයුතු කරන අතර මෙම චෝදනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගනු ලබන තීරණය ඉදිරියේදී දැනුම් දෙන බවයි ක්‍රිකට් ආයතනයේ ඉහළ නිලධාරියෙකු අප සමගින් ප්‍රකාශ කළේ. ජර්මනියේ පැවති ගොන්ප්‍රී කායවර්ධන තරගාවලියේ කිලෝග්‍රෑම් 70ට අඩු සහ ක්ලැසික් කායවර්ධන ඉසව්වේ ශූරතාව දිනාගත් සුමින්ද ඉදංගොඩගේ පසුගියදා දිවයිනට පැමිණියා. යුරෝපාකරයේ රටවල් 8ක් තරඟ වැදුණු මේ තරගාවලියේ සුමින්ද සමස්ත ශූරයා ලෙසින් අභිෂේක ලබන්නට සමත් වුණා. ඒකෙන් මෑන් ෆිසික් තරගයෙන් පළවෙනි ස්ථානය සහ මෙන්ස් බොඩි බිල්ඩින් කිලෝග්‍රෑම් 70ට අඩු බරපන්තියේ ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ දෙකෙන් මුළු තරගාවලියේ ප්‍රථම ස්ථානය ලංකාවට ලබා දීමට මට අවස්ථාව හම්බ වුණා. ඊළඟ තරගයට ඒගොල්ලෝ මාව සුදුසුකම් ලබා ගත්තා. ජූනියර් ඇමරිකාවේ තියෙන තරගයක්. ඒකේ විශේෂයෙන් මට ප්‍රෝ කාඩ් එකක් දෙනවා කියලා ඒගොල්ලෝ තීරණය කරගෙන යනවා. ඒකට යන්න පුළුවන් උදව්වක් කරන්න අනුග්‍රහයක් දක්වන්න පුළුවන් කවුරු හරි ඉන්නවනම් ඉදිරිපත් වෙන්න. අපි අද ලයිව් අට 12 වෙනි සමු ගන්නවා. මම සජිත් රණසිංහ. මම චවිකා ගුණසේකර. යලි හමුවීම ලයිව් අට 7 තුලින්. සුබ දවසක්.